ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 මැයි මස 17 වෙනි ඉරුදින සිට 2020 මැයි මස 23 වෙනි සනිදින දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම් ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය හදිසි ධනලාභ පෙන්눔 කරන සතියක් විදිහට තමයි දක්න ලැබෙන්නේ යම් යම් මානසික ගැටලු හා පීඩා ඇතිවීමට ඉඩකඩක් පවතිනවා විහෙසකාරී හා තරංකාරී ලෙස එදිනදා කටයුතු වල යෙදීමට ඔබට සිදු වේවි මුදල් අතේ නොරඳේ වැයපක්ෂය ඉහළ යන්නා වූ සතියක් විදිහට තමයි මේ සතිය පෙන්눔 කරන්නේ උසස් අධ්‍යාපනයේ නම් මධ්‍යස්ථ ස්වරූපයක් පෙන්눔 කරනවා වන්දනා ගමන් මෙන්ම වෙනත් ගමන් බිම යාමට ඔබට අවස්ථාව උදානමන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ පෞල් ජීවිතයේ යහපත් වන අතර ආදායම් තත්ත්වයේ යම් පමණකින් ඉහළ යනු ඇත ඒ වගේම රැකියා ස්ථානයේ උසස් වීමද හිමිවීමට ඉඩකඩක් පවතිනවා හදිසි ධනලාභ හිමි කරවනවා නමුත් විදේශ ගමන් වලට නම් එක් විය නොහැකි ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ විදේශීය හිතවතුන්ගේ උදව් උපකාර ලැබෙන්නා වූ කාල සීමාවක් සුළුසුළු අසනීප හැර සෞඛ්‍ය තත්ත්වයේ යම් යහපත් ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මෙම කාලය තුළ ඔබගේ සුබ දිනය අඟහරු වාදාද ජය අංකය අංක 2ද විදියට තමයි පෙන්눔 කරන්නේ වෘෂභ ලග්නයේ උපන් ඔබට මේ සතිය නව මිතුරු සම්බන්ධතා ගොඩනැගෙන ස්වරූපයක් පෙන්눔 කරනවා කාර්යබහුල කාලයක් විදිහට පෙන්눔 කරනවා ඒ වගේම රැකියා ස්ථානයේ මාරුවක් හිමිවීමට ඉඩකඩක් ඇත අධ්‍යාපන කටයුතු සඳහා වෙනදාට වඩා යම් යම් කටයුතු වලට එක් විය හැකි කාල සීමාවක් රැකියා ආශ්‍රිතව කෙටි ගමන් බිමන් අධික කරවාවි විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා ඒ වගේම සුළුසුළු අනතුරු තත්ත්වයන් ලක් විය හැකි කාලයක් විදිහට පෙන්눔 කරන්නේ සහෝදරයන්ට අසුබතා ඇති කරනවා නව මිතුරු සම්බන්ධතා ගොඩනැගේවි මෙම කාලය තුළ බලාපොරොත්තු ඉතරම් ඉටු නොවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ නමුත් ගොවිතැන් කටයුතු අධික වීමට ඉඩකඩක් පවතිනවා මෙම කාලයේ නෑදෑයන් හා හිතවතුන් සමග අමනාප වීමට ඉඩකඩක් පවතිනවා බලාපොරොත්තු ණය මුදලක් අවසන් මොහොතේ ලැබෙන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මෙම කාලයේදී ඔබගේ සුබ දවස විදියට සිකුරාදාද ජය අංකය විදියට අංක 7ද පෙන්눔 කරනවා මිතුන ලග්නයේ උපන් ඔබට මේ සතිය මංගල යෝජනා උදාකරන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ පෙර පින සහ වාසනාව උදාකරන සතියක් අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් යහපත් කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ පෞල් ජීවිතයේ සාර්ථක වන අතර තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද ඉඩකඩක් පවතිනවා සුළුසුළු අසනීප හැර සෞඛ්‍ය තත්ත්වය යහපත් වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ ඔබට සුබදායක වනු ඇත ඔබට ඉහළ තනතුරු සහ රැකියා උසස් වීම ලැබේවි. ඔබගේ ජනප්‍රියත්වය ඉහළ යන අතර සමාජයේ ගෞරවයටද පාත්‍ර වීමට නියමිතයි. මංගල යෝජනා ස්ථිර වන අතර පෙම්වතුන්ට සුබදායක වනු ඇත. උසස් අයගේ ආධාර උපකාර ලැබේවි. නමුත් විදේශ රැකියා බලාපොරොත්තු ඉටු නොවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. දරුවන්ගේ දියුණුවට කරුණු කාරණා සාර්ථක වන ස්වරූපයක් පෙන්눔 කරනවා. මේ සතිය ඔබගේ සුබ දිනය බදාදාද ජය අංකය අංක 4 ලෙසද පෙන්눔 කරනවා. අටක ලග්නයේ උපන් ඔබට මෙම සතිය තනතුරු ලාභ ඇතිකරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මෙම උදාවන ඉදිරි සතිය කටක ලග්න ඔබගේ ජීවිතයේ යම් යම් කැපී පෙනෙන වෙනස්කම් ඇතිවන කාලයක් විදිහට පෙන්눔 කරනවා තනතුරු ලාභ ලැබේවි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරමුණ කටයුතු සාර්ථක වේවි නමුත් මේ කාල සීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා ඒ නිසා අසනීප හා රැකියාවේ හදිසි පහත වැටීම් ඇති වී හැකි බවක් පෙන්눔 කරනවා අදාළ නොවන කටයුතු නිසා රැකියාවේ වෙනසකට හෝ ඉන් ඉවත් වීමටද ඉඩකඩක් පවතිනවා එම නිසා ආදායම් තත්ත්වය පහළ යාමට හැකියාවක් පවතිනවා විවාහ බාධා ඇති වූ අවිවාහකයන් හට මංගල යෝග උදා වේවි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර හිතේ පැවති මානසික අසහනය දුරු වී යන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මෙම කාලය තුළ ඔබගේ සුබ දිනයේ සමුදා ලෙසද ජය අංක අංක 2 ලෙසද පෙන්눔 කරනවා සිංහ ලග්නයේ උපන් ඔබට මෙම සතිය ලොතරැයි දිනුම් හිමිකරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මේ උදාවන ඉදිරි සතිය තුළ ආගම දහමට සිත යොමු වෙන්නා වූ කාල සීමාවක් අන්තර්ජාලය සම්බන්ධ කටයුතු වල ප්‍රගතියක් උදාවනු ඇත ලොතරැයි ජය ලැබීමේ වාසනාව ඔබට පවතිනවා නඩු හබවලට නම් මෙම කාලය තුළ යන්න සුදුසු නොවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ එවන් පාඩු අලාප සිදුවේවි රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් රෝහල් ගතවීමේ අවදානමක් පෙන්눔 කරනවා රැකියා ස්ථානෙන් හෝ වාසස්ථානෙන් මාරුවක් වගේම රැකියාවේ උසස් වීමක් වගේම හවුල් ව්‍යාපාරවලින් ආදායම් හිමිවීමක් පෙන්눔 කරනවා මෙම සතිය ස්වයන් රැකියාවලට හා ගොවිතැනට යහපත් වන්නා වූ කාල සීමාවක් ගෘහ ජීවිතයේ මධ්‍යස්ථ වේවි වෙනදාට වඩා
වෙහෙස වී වැඩ කිරීමට සිදු වේවි. වාහන හා දේපළ ලාභ හිමිවේ අවස්ථාව ඔබට පවතිනවා. මෙම කාලයේ ඔබගේ සුබ දිනය විදියට ඉරිදාද සුබ අංකය විදියට අංක 1ද පෙන්눔 කරනවා. කන්‍යා ලග්නයේ උපන් ඔබට මෙම සතිය ගොවිතැනට යහපත් වන්නා වූ කාලයක් විදියට පෙන්눔 කරනවා. මෙම උදාවන ඉදිරි සතිය තුල මංගල යෝග උදාකරවනු ඇත. මුදල් අතර ලැබුණත් ඒවා ඉතිරි නොවන කාල සීමාවක්. හවුල් ව්‍යාපාරවලින් නම් පාඩු විය හැකි කාල සීමාවක්. නව රැකියා හා විදේශ රැකියා කටයුතු සඳහා නම් අවස්ථාව උදා නොවන ස්වරූපයක් පෙන්눔 කරන්නේ. ශරීර සෞඛ්‍ය අනුව ආමාශගත රෝග ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. මෙම කාලය තුල ප්‍රසිද්ධ කීර්තිය අඩුවන අතර ලොතරැයි ජයග්‍රහණ නම් බලාපොරොත්තු විය හැකි කාල සීමාවක්. සහෝදරයෙකුගේ කටයුත්තක් සඳහා කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදුවනු ඇත. ගොවිතැනට යහපත් වන්නා වූ කාලයක් තමයි මේ ඔබට උදා වෙලා තියෙන්නේ. මේ සතිය ඔබගේ ජය අංකය අංක 4ද සුබ දිනය බදාදා ලෙසද පෙන්눔 කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ව්‍යාපාර හා දේපළ ලාභ හිමි කරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ඔබට මෙම කාලයේ සුබදායක වෙනවා. ව්‍යාපාර හා දේපළ ලාභ ඇතිවීමට ඉඩකඩක් පවතින ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. ආරක්ෂිත සේවා සහ sannivedana ශේෂ්ත්‍රයට හෝ ගමනාගමන අංශවලට යමු අයට වඩාත්ම සුබදායක කාලයක් තමයි ඉදිරි සතියේ කාලය. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට නව අවස්ථා ඇති කරවાવી. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර සෞඛ්‍ය තත්ත්වය යහපත් වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. අසනීප වලින් සුවයාත් වේවි. ගෘහ ජීවිතය තුළ අය පක්ෂීය ඉහළ යන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. උසස් අයක හෝ අසල් වාසීන් සමග නව සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. ගොවි සේවා කරන අයට සුබදායක වෙනවා. විවාහ අපේක්ෂිත අයට දුර බැහැරින් යෝජනා ඉදිරිපත් වන කාලයක් විදිහට පෙන්눔 කරන්නේ. අධ්‍යාපනයට සුබදායක වෙනවා. බලාපොරොත්තු ණය මුදලක් ලැබීමට මෙම සතිය ඔබට වාසනාව පවතින ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. මේ සතිය ඔබගේ සුබ දිනය සිකුරාදාද ජය අංකය අංක 6 ලෙසද පෙන්눔 කරනවා. වෘශ්චික ලග්නයේ උපන් ඔබට මේ සතිය සෙම් අමාරු ඇති කරන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. ආදායම් තත්ත්වය පහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හෝ දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේ එතරම් යහපත් නැත. පපුවේ සෙම් අමාරු වගේ දේවල් ඇති විය හැකි කාල සීමාවක්. රෝහල් ගතවීමේ අවදානමක්ද ඔබට පවතිනවා. ඔබට මිෂ්ට ඵලදායක සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. නමුත් පැවති අසනීප පීඩා කරදර ආදීන් යම් සහනයක් හා සුවයක් ලැබෙනු ඇත. ආදායම් මාර්ගය එතරම් සරු නොවන අතර වෙළඳ ව්‍යාපාරවලින් පාඩු සිදුවේවි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයට සම්බන්ධ ගැටලු පැනනැගීමට හැකියාව පවතිනවා. වාපිත සම්බන්ධ රෝගාබාධ හැටගැනීමේ අවදානමක් පවතින බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෙම කාලය තුළ ඔබගේ ජය දිනේ විදියට අඟහරුවාදාද ජය අංකය විදියට අංක 3ද පෙන්눔 කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව දරුඵල අපේක්ෂිත අයට දරුඵල උදා කරවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ශරීර සෞඛ්‍ය පරිහීමට හැකියාව පවතිනවා. සෙම් මාස්ත රෝගාබාධ ඇති විය හැකි කාල සීමාවක්. නමුත් ආදායම් තත්ත්වය යම් පමණකට වර්ධනය වේවි. සමාජ සේවා සහ පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට හිමිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. පරම්පරාගත දේපළ වලින් වාසීමි වේවි. ධනු ලග්න හිමි ඔබට මෙම කාල සීමාව තුළ සියලු අංශවලින් මධ්‍යස්ථ සුබදායක බවක් තමයි ඇති කරවන්නේ. දරුඵල අපේක්ෂිත අයට දරුඵල උදාවනු ඇත. ධන ලාභ රැකියා වාසනා තනතුරු ලොතරැයි වාසනා බොහෝ විට උදා වෙනවා. ඒ වගේම ඔබට මැණික් වාසනාවටද උදා කරන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. කැපී පෙනෙන රෝගාබාධ දක්නට නොමිති ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබගේ සුබ දිනය බ්‍රහස්පතින්දාද ජය අංකය අංක 15ද පෙන්눔 කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව ආර්ථික වාසි හිමි කරවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. රැකියා අංශවල විසිතුරු භාණ්ඩ අලෙවි යන අංශවලින් ආර්ථික වාසි හිමි කරවાવි. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්ෂතා ගෙන දෙන්නා වූ කාල සීමාවක් ස්වයන් රැකියාවල නිරත වන්නන්ට සුබදායක වෙනවා. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවේ ප්‍රමාද වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. ගෘහ ජීවිතයේ සතුටුදායක වෙනවා. රැකියාවේ උසස් වීම වගේම වෙනස් වීමද බලාපොරොත්තු විය හැකි කාල සීමාවක්. නව මිතුරන් ඇසුරට ලැබේවි. ප්‍රීති උත්සවවලට සහභාගී වීමට අවස්ථා උදා වනු ඇත. විදේශ ගමන් නම් අසාර්ථක වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. සිත් සතුටට කරුණු යෙදෙන්නා වූ කාල සීමාවක්. මෙම කාලය බිරිය හා සැමියාට සුබදායි වීමට ඉඩකඩක් පවතිනවා. මෙම කාලයේ ඔබගේ සුබ දිනය සෙනසුරාදාද ජය අංකය අංක 8 ලෙසද පෙන්눔 කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය රැකියාවේ උසස් වීම පෙන්눔 කරන ආකාරයක් තමයි දක්න ලැබෙන්නේ. ඔබගේ අධ්‍යාපනයෙන් යහපත් වෙනවා. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමද හිමිවීමට බොහෝ දුරට ඉඩකඩක් පවතිනා වූ කාල සීමාවක්.
පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සිතට යොමු වේවි. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩකඩක් පවතිනවා. අධ්‍යාපනය අතින් යහපත් වන්නා වූ කාල සීමාවක්. උසස් අධ්‍යාපන අවස්ථා උදා වන්නා වූ කාල සීමාවක්. ව්‍යාපාරක අංශවලට සුබදායක වන්නා වූ කාලයක් විදිහට මෙම සතිය පෙන්눔 කරනවා. අවිවාහක අයට මංගල යෝජනා උදා වේවි. ධනලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝ විට උදා වීමට මෙම කාල සීමාව නියමිතයි. ඒ වගේ මේ සතිය ඔබගේ සුබ දිනය 이르දා ලෙසද ජය අංකයේ අංක 1 ලෙසද පෙන්눔 කරනවා. මීන ලග්නයේ උපන් ඔබට මෙම කාල සීමාව රාජ්‍ය අනුග්‍රහය හිමිකරවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ කරන කියන කටයුතු වලට බාධා එල්ල විය හැකි කාල සීමාවක්. ඒ වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හෝ දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය යහපත් නොවනු ඇත. මුදල් ඉතිර නොවන කාලයක් විදිහට පෙන්눔 කරන්නේ මිතුරන් නිසා දෝෂාරෝපණ එල්ලවන්නා වූ කාල සීමාවක්. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම මෙම කාල සීමාව තුළ අහිමි වී යනවාට කිසිදු සැකයක් නැහැ. ව්‍යාපාර වලින් ආදායම් තත්ත්වය අඩුවන්නා වූ කාල සීමාවක්. පවතින රෝගාබාධ සුව වීමට ප්‍රමාද වන අතර සෞඛ්‍ය තත්ත්වයද අයහපත් වන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ඔබට මෙම කාලය මැදිස්ත වෙනවා. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ සහාය ලැබෙනා වූ කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා. සතිය ඔබගේ සුබ දිනයේ විදිහට බ්‍රහස්පතින්දාද ජය අංකයේ විදිහට අංක 5ද පෙන්눔 කරනවා. ආමේ ඔබ වෙත ගෙනාවේ පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි.